ජාත්‍යන්තර මූල අරමුදලට අපිට ණය දෙන්න කිසිම හැකියාවක් නැහැ. මොකද අගමැතිතුමා කිව්වා වගේ මේ දත්ත හොයා ගන්නත් නැහැ. තනි රජයකට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය අපේ නැහැ. තිරසාරම මේ ප්‍රශ්නෙන් ගොඩෙන්න නම් ඉතාමත්ම ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න අපිට වෙනවා. මේ හොඳට තේරුම් ගන්න. ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ. Deep economic reforms. ඒක යුවේ බාදු ප්‍රතිපත්ති, ව්‍යදම් ප්‍රතිපත්ති, සානාධාර ප්‍රතිපත්ති, රාජ්‍ය මූල ප්‍රතිපත්ති, රජයේ ආයතන පිළිබඳ ප්‍රතිපත්ති. හරි මේ සියලු කියන්නේ ඊළඟට රාජ්‍ය සේවය පිළිබඳ ප්‍රතිපත්ති, ඊළඟට පෙන්ෂන් විශ්‍රාම වැටුප් පිළිබඳ ප්‍රතිපත්ති, මේ සියලු ප්‍රතිපත්ති ගැඹුරෙන් ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවාමයි. හොඳයි, එතකොට ඒක නොකර මෙවැනි ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ නොකර තිරසාර ලෙස මේ වලෙන් ගොඩ එන්න හැකියාවක් නැහැ. අපි 16 පාරක් ජාත්‍යන්තර මූල අරමුදලට ගිහිල්ලා තිබ්බට ඒ 16ම පාරම අපි සාකච්ඡා කරේ ජාත්‍යන්තර මූල අරමුදල සමග පමණයි. අපේ තිබිච්ච ගෙවුම් ශේෂයේ ප්‍රශ්නේ රට ගොඩ ගන්න. රජයේ පාර්ශවයේ ඉන්නවා. ඒකේ මහ බැංකුව භණ්ඩාගාරයේ ඉන්නවා. ඊළඟට ජාත්‍යන්තර මූල අරමුදල ඉන්නවා. මේ දෙකොල්ලෝ අතර තමයි සාකච්ඡාව වුණේ. සාකච්ඡා වෙලා එකඟතාවයක් නැතුව යම් යම් ප්‍රතිසංස්කරණ වලට එකඟ වුණා. දැන් 16 පාරක් ගියාට මම හිතන්නේ 4-5 පාරකට වඩා මේ එකඟත්වය ඒ මුළු මේ මේ වසර ගානකට එකඟ වෙච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ නැහැ. බොහෝ අවස්ථාවලදී ඒක මැදින් කඩාකප්පල් වුණා. 2016 පටන් ගත්ත වැඩපිළිවෙලත් 2019 නොවැම්බර් මාසේ 19 වෙනිදාන් පස්සේ කුණුවක් කියලා දැම්මා. හරි, ඒ කෙසේ වෙතත් මේ 16 පාරටම වඩා වෙනස් මේ පාර. මොකද IMF එකේ අත් දෙක ගැට ගහලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල අරමුදලට අපිට ණය දෙන්න කිසිම හැකියාවක් නැහැ. කොච්චර ඔවුන්ගේ ස්ටාෆ් ලෙවල් එකත් එක්ක ඇග්‍රී වුණත් තුන්වෙනි පාර්ශවයේ සමග සාකච්ඡා සාර්ථක වුණේ නැත්තම්. ඒක තමයි පළවෙනි පාඩ ලංකාවට මූණ දෙන්න වෙලා තියෙන ගැටලුව. තුන්වෙනි පාර්ශවය කියන්නේ කවුද? ණය හිමියෝ. එතකොට මේ ණය හිමියෝ සමග සාකච්ඡා කරලා ණය කපා හැරීමේ එකඟතාවයකට එන්න අපි උපදේශක කණ්ඩායම් දෙකක් පත් කරලා තියෙනවා. නීති උපදේශකයෝ කියලා මේ ලන්ඩන් නුවර ප්‍රසිද්ධ ක්ලිෆර්ඩ් චාන්ස් කියන සමාගමත්, මූල්‍ය උපදේශකයෝ හැටියට පැරිස් නුවර මේ ලසාට් කියන සමාගමත්. ඔවුන් අපු වෙනුවෙන් ණය හිමියෝ සමග සාකච්ඡා කරලා ණය කපා හැරීමකට එකඟ වෙන්න බලාපොරොත්තු වෙනවා. තාම පටන් අරන් නැහැ. තාම මේගොල්ලෝ දත්ත මේ සමීක්ෂණ කරගෙන යනවා. මොකද අගමැතිතුමා කිව්වා වගේ මේ දත්ත හොයා ගන්නත් නැහැ. ආර්ථික දත්ත පිළිබඳව ලොකු ගැටලුවක්යක් තියෙනවා කියලා අගමැතිවරයා පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා මේක මහා ලොකු පිදුරු කොටක් අස්සේ මේ ඉදි කට්ටක් හොයනවා වගේ වැඩක්. මේ කට්ටිය මේ නොයෙකුත් දේවල් හොයනවා. ඊට පස්සේ තමයි මේ සාකච්ඡා ආරම්භ කරන්නේ. එතකොට දැන් මේ ණය හිමියෝ එකඟ වෙන්නේ ණය කපා හැරීම සඳහා හොඳේ රජය කොච්චර ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එකඟ වෙනවද කියන එක මත පදනම් වෙලා. එතකොට මේ දෙක එකට ගැටිලා තියෙනවා. එතකොට මෙතන සාකච්ඡා දෙකක් යනවා. එකක් තමයි ජාත්‍යන්තර මූල අරමුදල සහ ශ්‍රී ලංකාවේ රජය. දෙවැනි එක තමයි ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් පෙනී සිටින උපදේශකයෝ සහ ණය හිමියන් අතර තියෙන සාකච්ඡා. එතකොට මේක ත්‍රිපාර්ශ්වික සාකච්ඡා තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. එතකොට රජයට සිද්ධ වෙනවා අර මම කියපු ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ
ඒක මේ රජයට හෝ කිසිම තනි දේශපාලන පක්ෂයක් හෝ ඒකට අදාළ වෙච්ච දෙතුන් දෙනෙක් සමග කරන්න පුළුවන් වැඩක් කියලා. මොකද මුළු රටේම සියලු දේශපාලන පක්ෂවල එකඟතාවය අවශ්‍ය වෙනවා මේ ගැඹුරු ප්‍රතිසංස්කරණ කරන්න. මේ රටේ මං හිතන්නේ අපි කවුරුත් දන්නවා අපිට නිදහස ලැබිච්ච දවස් ඉඳන් අපි මේ මූණ දෙන ගැඹුරුම ව්‍යාකූලම මේ මේ ආර්ථික ගැටලුවට තමයි අපි මූණ දෙන්නේ. මම හිතන්නේ අර ඉකොනොමික් සංග්‍රහයේ තියෙනවා කෝපි මේ මේ වතාව කඩා වැටෙනවා. මම හිතන්නේ 1860 ගණන් වල තමයි මේ වගේ ව්‍යසනයක් මේ රටේ වෙලා තියෙන ආර්ථික පැත්තෙන් බලනකොට. ඒ කෙසේ වෙතත් තනි රජයකට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය අපේ නැහැ. ඒ නිසා තවදුරටත් අපේ රට ගොඩ ගැනීම සඳහා සියලු පක්ෂ එකතු කරගෙන සර්වපාක්ෂික රජයක් රට ගොඩ නැගීම වෙනුවෙන් නිර්මාණය කර යුතුයි කියන එක තවදුරටත් ඉල්ලීමක් නෙමෙයි. ඒක අත්‍යවශ්‍ය කාරණයක් හැටියට තමයි අපි දකින්නේ.